පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඉතාම නිර්ලජ්ජිත ලෙසට පාස්කු පහරේ පිළිමදව ජනතාව නොමග යැවීමට ඉතාම සාවද්‍ය ප්‍රකාශ කීපයක් කළා වගේම මහජන ආරක්ෂක ඇමති හැටියට මට අභියෝග කළා හැකිනම් උත්තර දෙන්න කියා ඒ නිසා මම අදහස් කළා මේ පිළිමදව අමාත්‍යාංශයේ විශේෂ ප්‍රකාශයක් කරන්න හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නායකකාර කියන මේ මන්ත්‍රීවරු දෙදෙනා මීට ප්‍රථමත් මේ සභාවේ දන දනම සාවද්‍ය තර්ක මතු කරලා තියෙනවා නමුත් එළියේ ගිහින් ඒ ප්‍රකාශ කරන තරම් කෂේරකුවාවක් වුන්ට නැහැ මන්ද ඊට අවශ්‍ය සාක්ෂි තමන් ළඟ නැති නිසා ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා මේ වගේ පහත් කුහක වැඩ කරන්නේ මේ පාර වුන් කියන්නේ අලුත් දෙයක් වුන් කියනවා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියනවා සහරාන් හචින්ගේ බිරිඳ හාදියා කියලා තියෙනවලු එයාගේ ගෙදරදී බුද්ධ්‍යංශ නිලධාරීන් සහරාන්ව හමු වුණා කියා හරින් ප්‍රනාන්දු කියනවා එහෙම නොවේ නම් ඔප්පු කරන්න කියලා ඒ පිළිබඳව පුවත්පත් වලත් සඳහන් වෙලා තියෙන නිසා ජනතාවට ඇත්ත තත්ත්වය කුමක්ද යන්න පැහැදිලි කිරීම මගේ යුතුයකමක් කොට මා සලකනවා කරුකතානෙකුතුමනි මිනීමරු සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කියන මේ තැනැත්තිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ පහක් ලබා දී තිනවා ප්‍රකාශ තුනක් පාස්කු පහරෙන් පසුව සහ ප්‍රකාශ දෙකක් පාස්කු පහරේට පෙර ප්‍රහාරයෙන් පසු 2019 මැයි මාස 6 වෙනි දින හාදියා අම්පාරේ පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා ඒක පිටු 22ක් තියෙනවා මෙන්න තමයි ඒ පාපොච්චාරණය මේක කිසිම තැනක හාදියා කියලා නැහැ බුද්ධ්‍යංශ ඇවිත් එයාගේ ගෙදර සහරාන් හමු වුණා කියලා මම මේක සභාගත කරනවා හරින් ප්‍රනාන්දුට කියනවා පුළුවන් නම් පෙන්වන්න කොහෙද හාදියා කිව්වේ කියලා බුද්ධ්‍යංශ ඇවිත් සහරාන්ව එයාගේ ගෙදරින් හමු වුණා කියලා කතානකතුමනි ඉන්පසු හාදියා 2019 මැයි මාසයේ 14 වෙනිදා CID එකට කටුඋත්තරයක් දෙනවා ඒක තියෙනවා පිටු 102ක් ඒකෙන් ඒකෙත් කිසිම තැනක සඳහන් වෙලා නැහැ බුද්ධ්‍යංශ ඇවිත් සහරාන්ව හමු වුණා කියලා හරින් ප්‍රදානතු අවශ්‍ය නම් CID එකට ඇවිල්ලා ඒ ලේඛනය බලලා සැක හැරගන්න පුළුවන් බය වෙන්න එපා ඔබතුමාව අත්අඩංගුවට ගන්නෙ නැහැ රැල්ලට බය නම් අපි වැල්ලට එනවා දහපු ඔබතුමා CID එකට කටුඋත්තරයක් ගන්න එන්න කිව්වම ගිහින් නවලෝක ඇඩ්මිට් වුණා ඉතින් මම ඔබතුමාට මේ ලේඛනය බලන්න හෙට CID එකට එන්න කිව්වම අද රැයට ගිහින් ආසදීකට හරි ලංකා හොස්පිටල් එකට හරි ඇඩ්මිට් වෙන්න එපා අත්තනගොඩ ගන්න නෙමෙයි ඔබතුමාට කිව්වේ බොරුව බොරුවක් කියලා පෙන්නන්නයි CID එකට එන්න කියන්නේ ඊට පස්සේ ගරු කතානායකතුමනි ජනාධිපති කොමිසම් සභාව හාදියාගෙන් ප්‍රශ්න කළා ප්‍රකාශ සටහන් කරගත්තා ඒකේ තියෙනවා පිටු 362ක් ඒකෙත් කිසිම තැනක බුද්ධ්‍යංශ සහරාන්ව හමු වුණා කියලා සඳහන් වෙලා නැහැ හරින් ප්‍රනාන්දුට කොන්දක් තියෙනවා නම් එළියට ගිහිල්ලා කියන්නේ එදා පාර්ලිමේන්තුවේ කිව්වේ දේ එතකොට අපි අවසර දෙන්නම් මේ පිටු 372 කියවන්න ඒක එහෙම නැත්නම් තමුන්නාසයට විරුද්ධව නීති ප්‍රකාරව කටයුතු කරන්න පුළුවන් පාසුකු පාර විමර්ශන ක්‍රියාවලියේ දුෂ්ට ලෙස වැරදි තොරතුරු ලබා දීම වෙනුවෙන් ජනතාවට ගරු කතානායකතුමනි මේ වසරේ මැයි මාසයේ අපේ ගරු ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා තවත් කණ්ඩායමක් සමග ගිහින් කාර්යාලතුමාව හම්බෙන්න උත්සාහ කළා නමුත් උන්වහන්සේ කැමති වුණේ නැහැ පසුව කොල්ලපිටියේ පල්ලියට ගිහින් රොහාන් සිල්වා පියතුමා හමු වෙලා ඒ ලිපියක් බාර දුන්නා ඒකේ තිබෙන චෝදනාවක් තමයි සහරාන් අෂීම් ඇතුළු තව්හීද් ජමාත් සහ අන්තවාදී මුස්ලිම් පිරිස් ආණ්ඩුවට පෙර යුද්ධයේ පැවති සමයේ සහ යුද්ධයෙන් පසු කාලයේ මෙරට හමුදා බුද්ධ්‍යංශ සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවත් ඔවුන් පෝෂණය කර වැටුප් ගෙවා ඇති බවත් මේ පිළිබඳව පොලිස්පතිතුමා ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ටාසයට උපදෙස් දුන්නා විමර්ශනයකට වාර්තාව ලබා දෙන ලෙස ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කළා මෙන්න මේක තමයි ඒ වාර්තාව මේ මාසයේ 20 වෙනි දින ඔවුන් හාදියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශන සහ ජනාධිපති කොමිසම් සභාව වෙත හාදියා ලබා දී ඇති සාක්ෂි අඩංගු වෙළුම් 200 පටු අංක 32 පිටු අංක 2117 සිට 2469 දක්වා පිටු 362ක් විමර්ශනය කරමින් ස්වාධීනව සහ රඳවාගෙන ලබාගත් සාක්ෂි අනුව කිසිම අවස්ථාවක හාදියා විසින් සහරාන් සහ බුද්ධ්‍යංශවල කිසිදු සම්පාද්‍යයක් තිබූ බව සඳහන් වී නැති බව සනාථ කළ තිනවා ඒ ලිපියත් මම අද සභාගත කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි පාස්කු පහරට පෙර දෙවතාවක් CID එක 2018 දී සහ 2019 දී හාදියාගෙන් ප්‍රශ්න කර තිබෙනවා සහරාන්ගේ බිරිඳ වශයෙන් හාදියාගෙන් කටුඋත්තර ගනිද්දී හාදියා කියනවා සාරා සහ සෙරෝසා කියන කාන්තාවන් දෙදෙනාත් තමන්ගේ ගෙදර ඉන්නවා කියලා සාරා කියන්නේ කටුවා පිටියේ බෝම්බේ පුපුරු භාස්තුන්ගේ බිරිඳ
फेरोसा कियाने मडकल्पुवे सियोन पल्ले पुपुरु बोंब कोरगे बिरिंद अयत् सहिंद मरुदु निविसे बोंब पुपुरागेन मिय गिया इतिन शानी अभयसेकरगे सीआईडी का कटुउत्तर लियागेन पमनक एवित तियेनवा ए परीक्षण हरियट कलानम मे पास्कु पहारे अपट वलक्वा गन्न तिब्बा ए सियोलु दिनाकुने तमुन्नासेलागे आंडो काले एमनम गरु कथानकतुमुनि हरियन प्रणांद मंत्रीवरया मे पार्लिमेंतुवेदी सहारांगे बिरिंद हादिया सहारांगे निवसेदीम बुद्धियांश हु हमूना के लिए प्रकाश अमूलिक बोरुवक भव माध्य सनात कला हरीन केनवा या हेमदी से हरि किया नमु तो बोरुकारी भव दंग पेनवा हेमना हरीन प्रणाम की अन्य निवृत्ति भव के संकेत नवे बुरुवे संकेत के निगमंग में अवस्थावेदी तहारुक सिटनवा इतपस्से हरीन प्रणाम मंत्रिवर हनवा प्रहारेट पास अपेल पेर अपेल हतरविंद गेल निगम अतिवेगी मार्ग पीवीसी अतनकोट लोरी देखा तिबुने एव मुनवाद ए निदास किरीमट बल बलकल पोलिस प्रधान कौद केला असनवा ऐसे असमीन एक प्रहार पास प्रहारेट संबंध कर हदनवा गौरव कथानक तिबुनी अपेल पस्विंद आलियम दुलाय तिस्पाट अंक इली हेटय दुलाधरण विसितुर मसून रगत लोरियक तमाय गेल निगम अतिवेगी मार्ग संचारक कोट्टासी निलधारिंगे परीक्षण लक्कर तिबेन्ने ए लोरिये सेकक कटयुतु किसिवक नति बवत् तिबी अत्ते चीने सिट मेरटर गेन्नू विसितुरु मसुन बवत् पेनिय गोस् तिबेनवा ओउन गेनियन्ने कटनायकुवन् तोट पेले सिट होर्ण प्रदेशिटै मे लोरिये नवत्वाम एक रियुदुरावन रोमेश सिंधुक पीडिस नवत्ता कियनवा वैडी वेला नवत्तागन सिटियोत् ऑक्सिजन अवसान वीम निसा इता मिल अधिक मे मसुन मे यामट इड ऐति बव මේ දැන් වූ පසු තමයි මේ පරීක්ෂණ අවසානයේ ගැටලුවක් නොමැති නම් අදාළ ලොරි රථය ප්‍රමාදයකින් තොරව උදාහරණ ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී තියෙන්නේ මේ ලොරිය ඉත ඉහතසානයේ පරීක්ෂා කිරීමට ප්‍රථම ගරු කතානගතුමනි කටුනායක ගුවන් තොටුපළේදී රේගඩු නිලධාරින් විසින් පරීක්ෂා කළා ඊට පස්සේ නිරෝධායන මධ්‍යස්ථානයේ පරීක්ෂා කළා ඊට පස්සේ කටුනායක පියුසින් ස්ථානයේ පරීක්ෂා කළා ඒ කිසිම තැනක කියලා නැහැ मे नीति विरोधी वेडक वेनवा किल सैम तरम किलती मे विसितुर मसुन गेन भव सनात कलती अमीटाम जनाधिपति परीक्षण स्वभाव पोलिस एक के मगिन अदाल लोरियात परीक्षा कल पोलिस निदायन गेन प्रश्न कर अतर एहिदी विसितुर मसुन सहित लोरिये छाया रूप सह रथ परीक्षा कर सी सी टी वी कैमरा दर्शन इतिपात कर अतर एयिंद एहिबीअे विसितुर मसुन भव तहवर वेणुआ मे गिन्वायते राजगिरी टॉपिकल फिश इंटरनेशनल डैन आयतने आवे सी इजेड तिहाय पनासन मे धर्न चाइना सदन एयरलाइन गुआनयाने एवगेम तवत्वरा अपेल विशेक दिनात मे वगेम चीने विसितुर मालू एवलतीनवा एनिसा हरीन प्रणांसा मनुष्य नानकार मंत्रिवरुंगे मे प्रकाशयात विमर्शन कटयुतु पिलिबंद बलासिटन जनताव नोमगेवीमट अवन कर्ण दुष्टक्रियावा खेटियन माधाकिनवा गौरकथानक तुमनी मौन के अनाकारेत दिदास दान में अपेल विशेक वन दिन मालू मालू होटले किसीम उसास पुलिस निलधारी एक नवातान गेन नतियातर ऐसे सितिया या सनाति कलह के बिलपत ओ वेना तुरु तुरु एतनम एवा इदिरिपत कन लेस माहूट दानवासी नोयागेम क्रिकेट आयतनेत आरक्षा बारव श्रीलंका पोलिसिये निलतल दर्न किसी कुछ नति बवत मम्मी अवस्था के आसिडनवा कथानक तुमनी अद पास्क युद्ध विमर्शने प्रश्न करन ये संबंधी जनता नुमगेट बुर प्रचार करना एंड एंड वेडिनी सह ईएसआईएस आरंभ सह पास्क युद्ध प्रहार पेलगस्म इताम किटियन मतक्र दिवि मासीवा दिदास दाहत्रे जून नमेन्द तमय अबुबकर अलबाडी अलबंडाडी अलबगडाडी इस्लाम राज्य कैलिफेट प्रकाश पत्कारने अभी आराध आराधना करना सीरियावट एन के दिदास पहलवेदी जनवरी सीट लंका वेदन मुस्लिम जाति का समारक तुर्की हरह सीरियावट अणवा मे पुद्गिलियान हरह लंकावट साधनयाक है कि भवत बुद्धियांश दिदास दासे अगबादेदी अंतवाद ये व्याप्ति सह इन लंकावट एक्ति बलपैम गेन यहापालन रजे धनुवत् कला एवकट अधिकरण मातिलस कट्युत कल विजयदास राजपक्ष अमित वर पार्लिमेंट वेदी ए भव प्रकाश कला युद्धमुदा बुद्धियांश विसीन दिदास दासे नमय विषयात्न दिन नीति हा सामे पिलिमद अमात्यांश वेत इम तर्जन हा तर्जन वलक्वागत है कि क्रमे गण धनुवत् कला नमूत मे आंडुअ किसी दया कलेन पास्कुपहरे ट्रॉपिकल इन स्वयं गातिक
मोहम्मद जमील अतुलु कंडायमक आईएस मतवादी पोषणी क्रीमर दिदास पहलवे मूल काले जमाते मिलते इब्राहिम नमित नव संविधान आरंभ करनवा ये जमील के क्रियाकाल पिलिमदव राज्य बुद्धि सेवा त्रस्त विमर्शन कोट्टासी वेत दुन्नाम दिदास दाहते सा दिदास दाहते वर्षवल अवस्था दिखगदीम जमील खेदनवा नमूत निशी विमर्शन नौकर ओगे दुरकथन विश्लेषण नौकर ओव निदास करनवा निशी प्रकार वे परीक्षण कला नम ओगे द सहभागित पिंसिदुकल में पहारे वलाक्वा गंड तिब्बा अपिदान्वा जमील पिलिबंदवात ओहुदा बुद्ध्यांशवल संबंध पिलिबंदवात मनुष्य नानकर मंत्रिवरा मीट प्रथमात मे पार्लिमेंतुवे किया सिटिनवा मा ओट किया सिटिनवा जनाधिपति कुम सभावे ए वार्तावे पालस्तीन परिच्छेदय किवन्न एक तमयि जमील गैन किया तिने ओहु किसिम तनक ए संबंधयेन सदाहन करला तिना एतरत मनुष्य नानकर मंत्रिवरया इताम अमूलिक वरुवक् किया तियेन्ने ईट पस्से आईएस दड़ी मतवादी नौफर मौलवी दिदास दासे जून मत विशेष दिन कटार सिट लंकावट पैमिन सहरान्व ईट यमुकरनवा अभिप्रेरणे करनवा जातिक तौदी समाद केन संविधाने सहरांट नौफर मौलवी तम बिरिंदगे सहोदरीगे दीनियवन हादिया विवाह कर देनवा बुद्ध्यांश विसिन मे सहरांगे जालेट संबंध पुद्गलीं पिलिमदव बलधारी मेत दन्वा तिबुनात यहापालन राज्य किसी दयाक कलेने सहरान विसिन समाज आला गिनुमोसे तोरागा तरुण कात्तंगुडी पल्लीट गेन्वा अभिप्रे नत मोटिवेट करन बव बुद्धि निर्धारिन दन्नुवत किसिम पिवरक गत्ते नै मौन जमाते मिल्लते इस्लाम समग क्रमक्रमेन प्रचंडत्वयट यमुन बव किव्वत किसिम देयक कले नै ए सीलुम लेखन वार्ता मालंग तियेनवा 2017 जून मास 19 दिन सहरान एतुलु 14ක් අනුරාධපුරයේදී අයිඑස් සංවිධානය වෙත බයියත් ප්‍රතිඥාව දෙනවා ආගම වෙනුවෙන් දීපුදන බව සහරාන් ස්ථාන 10කදී පුහුණු වැඩමුළු 17ක් කරනවා 2017 අගබයදීදී මේ සම්බන්ධව සහ ඉන් ජාතික ආරක්ෂාවට විය හැකි තර්ජන පිළිබඳව පිටු දෙකක වාර්තාවක් 2018 5යි 19 වෙනි දින එවකට නීති ආසාමයේ පිළිබඳ අමාත්‍යාංශ වෙත යොමු කරනවා නමුත් ක්‍රියා කළේ නැහැ වහාම සහරාන් අත්තනකොට ගන්න කියලා ලිඛිතව දන්වනවා නමුත් කිසිම අත්තනකොට ගන්න නැහැ ඒ විනුවට බුද්ධිංශ ක්‍රියාකාරකම් අඩපණ කරමින් බුද්ධ නිලධාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගත්තා. එතකොට මේ පාස්කු විමර්ශනය ප්‍රමාද වෙලා කියන කිඹුල් කඳුළු හෙලන කටමැත දොඩන විපක්ෂයේ මන්ත්‍රීවරු මොනවද කළේ? 2017 සිට පාස්කු පහරේ දක්වා සහරාන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා 11ක් සිදු වුණා. වවුනතු පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම, මානව ලැබුතු පිළිම විනාශ කිරීම, වනාතිමිල්ල පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීම, තොරතුරු දුන් තස්ලීම්ට වෙඩි තැබීම, කාත්තංගුඩු යතුරුපදිය පුපුරවා හැරීම ආදී අවසානයකට දින 5කට පස්සේ තමයි පාසක පහරේ එල්ල කළේ. මේවා නිසි ලෙස අධ්‍යයනය කළා නම් ගරු කතානක තුමනි නිසි පියවර ගත්තා නම් මේ ජාලය අකර්මණය කර ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා. ප්‍රහාරයකට දිනකට පළමු සහරාන් ඇතුළු ස්වයන් ඝාතකයන් ගල්කිස්සේ ස්පෑන් ටවර්සී බයියත් කරමින් ඉස්ලාම් රාජ්‍යයක් උදෙසා නැවත වරක් යලි කැපෙනවා. ඊට දිනකට පස්සේ ස්ථාන 8ක බෝම්බ පුපුරලා අහිංසකීන් ඝාතනය කරනවා. ඊට දින 5කට පසු සයින්ද මරුදු නිවසකදී සහරාන්ගේ සොයදන් ඇතුළු අනිත් අය පුපුරවාගෙන මැරෙනවා. මේ සියල්ල වෙනකන් එස්පීආගෙන කටපියාගෙන සිටි හරින් පුනාඳුලා මනුෂ්‍ය නානයක් කල්දා ලංගදී ඉඳන් පාර්ලිමේන්තුව ඇතුලේ වීර වෙන්න හදනවා කතානායකතුමනි අත මට මෙතෙන්දී එක්තරා පැරණි ශ්ලෝකයක් මතක් වෙනවා ඒ ශ්ලෝකයේ තමයි ආහාර නිද්‍රා බය මෛතුනංච ධම්මේන හින පසුබික් සමානක් පද දෙකයි මම කියන්නේ ඒ කියන්නේ මිනිසා සහ තිරිසන අතර තියෙන වෙනස ආහාර කියන එක මිනිසයාටත් අවශ්‍යයි තිරිසනටත් අවශ්‍යයි බය කියන එක මිනිසයාටත් දැනනවා තිරිසනටත් දැනෙනවා නින්ද කියන එක මිනිසයාටත් අවශ්‍යයි තිරිසනටත් අවශ්‍යයි මෛතුනීය සංසර්ගය කියන එක මිනිසයාත් කරනවා තිරිසනාත් කරනවා එහෙමනම් මිනිසයයි තිරිසනායි හතරම කරනවා නම් තිරිසනාගේ මිනිසයා වෙනස් වෙන්නේ මිනිසයාට පමණ ඉපදිච්ච භූමියට ආදරය කරන්න පුළුවන් බල්ලෙක්ට නරියෙක්ට හිවලෙක්ට බූරෙක්ට ඌරෙක්ට කවදාකවත් ඉපදිච්ච භූමියට ආදරය කරන්න බෑ එහෙමනම් කවුරුහරි මිනිසෙක් ඉන්නවා නම් ජාතික ආරක්ෂාව පාවා දෙනවා නම් ජාතික ආරක්ෂාවට කැපවෙන බුද්ධිංශ නිලධාරීන් පාවා දීලා බොරු කියනවා නම් එහෙම ඒ වගේ මිනිසෙක් කවදාකවත් රටට ආදේ නැහැ ඒ මිනිසයාගේ තිරසන අතර කිසිම වෙනසක් නැති බව තමයි මේ අවස්ථාවේදී මා කියන්නේ. ඉතින් ඒ වගේ සමහර පාස්කු විඳිතයන්ගේ කර්මතින් පාස්කු වෙන් මැදිච්ච අහිංසක මිනිසුන්ගේ සිරුරු මතින් ගෙල්ලා
මේ ගමේ කතෝලික ප්‍රජාවගේ ඡන්ද දැහැගන්න මේ පාර්ලිමේන්තුවේදී බොරු කියනවා නම් ඔහුගේ තිරසන් ගතියක් මතුවෙනවා කියන එක තමයි මම මේ හස්තවාදී කියා සිටින්නේ මම අවසාන වශයෙන් කියා සිටිනවා ජාතික ආරක්ෂක සමග සෙල්ලම් කරන්න දෙන්න එපා තමුන්නාසලා බලයට පැති පැමිණි හැම වතාවෙම බුද්ධියංශ අකර්මන්නේ කළා හැල්ලු කළා ඔවුන්ගේ චිත්ත ධෛර්ය අදායිද කළා මිලේනියම් සිටි මහා පවාදීම අමතක කරන්න එපා 80කට අධික සංඛ්‍යාවක් බුද්ධිනදාරීන් ඝාතනය වුණා 2015 බලයට ආවට පස්සෙත් කළේ ඒක දැනුත් කරන්න ඒක බුද්ධිංශ තත්සවාදීන්ට සම්බන්ධ කරලා ඒ වගේ පවාදීමක් මේ කරන්න හදන්නේ කොන්දක් තියනවා නම් එළියට આવીත් කියන්න තමුන්නාසලා දැන් පාර්ලිමේන්තුවේ සවද්ද කරුණු ඇත්ත කියලා පිළිඅරන් කතෝලික පූජකතුමන්ලාත් එළිය දේශනා කරලා අද අමාරුවේ වැටලා ඉන්නවා අපි එගෙන ශෝක වෙනවා දිගින් දිගටම කරලා ජාතික ආරක්ෂා පවා දුන්නොත් ඒකේ වගකීම බාරගන්න ලෑස්ති වෙන්න කියලා මහජන ආරක්ෂා මාත්‍ය හැටියට මා කියා සිටින අවසාන වශයෙන් ගරු කථානකතුමනි ජෙනරාල් සුරේෂ් සලේගරත් වචනයක් පැවසිය යුතුයි ගරු කථානකතුමනි මම වසර 35ක් නාවික හමුදාවේ වසර 4ක් සිවිල් ආරක්ෂක බලකායේ වැඩ කළා යුද්ධයේ ආරම්භයේ සිට අවසාන දක්වා සක්‍රීය සේවයේ සිටි කෙනෙක් මම ඉතා පැහැදිලිව ඉතා ඕන කැමින් අවංකව කියනවා සුරේෂ් සලේ කියන්නේ ඉතාම අවංක දක්ෂ රටට ජාතියට ඉතාම ආදරේ නිලධාරියෙක් කියා මගේ අත්දැකීම් අනුව අද ඔහුගෙන විවිධ අභූත චෝදනා නගිනවා ඔහු රාජ්‍ය බුද්ධිංශයේ ප්‍රධානියා ලෙස එදා හිටියේ නම් මේ පාස්කු පහරේ වෙන්නේ නැහැ අපි හිටිය අපේ හිටිය කර්නල් මුතාලිෆ් මීඩින් ලාෆිර් වගේ දක්ෂ දේශප්‍රේමී මුස්ලිම් නිලධාරී ඒ වගේම කෙනෙක් තමයි සුරේෂ් සලේ සමාරු කියනවා සලේ මුස්ලිම් නිසා සහරන් සමග සම්බන්ධකමක් තිබෙන්නේ නැති කියලා. නමුත් මම සිංහලයක් වශයෙන් කියනවා සුරේෂ් සලේ කිසිම දවසක රට ජාතිය පවා නොදෙන බව. ඒ වගේම එහෙම පවා දෙන්නේ කවුරුද කියන එකත් අපි දන්නවා. මේ පාර්ලිමේන්තුවේ මා කතා කරන්නේ හිතට එකඟව. එතුමාට එරෙහි අභූත චෝදනාවලට ඔහුගේ සිත පීඩාවට පත් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක මාත්‍ය හැටියට මේ පාර්ලිමේන්තුවේදී මගේ කනගාටුව මම ඔහුට ප්‍රකාශ කර සිටිනවා. අදටත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඉතාම අමිල විශිෂ්ට සේවයක් කරන බව මම මේ අවස්ථාවේ කියා සිටිනවා.